අයිබුවන් සුග මධ්‍යහනක් ඔබ ස්වාධී රූපහනි මධ්‍යන ප්‍රධාන ප්‍රවෘක්ති ප්‍රකාශය සමගෙන් ප්‍රථමය නවධහනය පුවත් සිරස් තල වෙත. ඉදිරි දින කීපේදිත් තද වැසි සහත් අද සුලං. කොරණ අසාධිතන් දෙදහස් දෙසි අසු නවදෙනෙකු ඒවාර්තා වෙතිී බරණ ලයිස්තුවට විසින් නවයක් එක්වෙෙයි. ඔොග වෙදාම සඳහා හෙට සිට පිටකොටුව ඇරේ. එකොළොස් ලක්ෂ පනස්තහසකට කොරෝණා එන්නත ලබාදී අවසන්. අඟහරු මතට චීනය යානයක් ගොඩබස්වයි. අරාබි මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී ඇති බැවින් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් අධික වැසිසාහ තද සුළන් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම සුලිකුණාටුව ටව්ටේ ලෙස නම්කර ඇති අතර එය මේ වන විට පංජා් වෙරලතීරේ ස්ථානගතව පවතිනවා දැනට පහුගේ දිනවල තිබ්බාර ආරාබි මුහුක්තීරේ තියන මේ. පීඩන අවපාතය දැන් සුලිකුණනාටපාට පරිවත්තනයලා දොළහක් උතුරු අක්ෂංස හා හැත්තෑ දෙකයිතසම හයක් නැගෙනහිට දේශංශවල ස්ථානගත වෙලා තියනවා. එත මේකට දැන් නමත් දීලා තිනව සුලිකුුණාට ටවුට එකේලා එතකුණ මේ බොහෝ විට දහටවිනිතින පාන්දරජාමේ පංජාපවෙල්ල බඩ තීරෙන් ගොඩබිම කර ගම කරන තත්වයත් තම පෙන්න්නේ. බස්නාහිර සබරගමු අමධ්‍යම වයම ගාල්ල මාතරවගේ දිස්ත්‍රික්කෝල වැසිතත්වය තවදුරටත් පතිවා තැනින් තැන වැසිහෝ ගිගුණන් සහිත වැසි. විට අමතරව උතුරු උතුරු මැදවගේ පළත්වල සිහි වැස්වල් පයක් ඇතියෙනවා දිවනේ සෙසු පළාත්වල අප බාගේ හෝ සන්දයකාලේ තැනින් තැන වැසිහෝ ගිගුණන් සහිත වැස්තත්වයන් නිර්ණය වෙනවා මේ සුලිකුණාට බ පරිවත්ව ව වූ මේ පද්තිය. ඒහි වක්න බැලපෑම හේතුකොටගෙන දිවයින හරහතියන සළන් තත්වය වදුරටත්. ප කිලෝමීට තියහලිය දක්ව. ඉහළ ෑමේ තත්වයන් තියෙනවා සමහර අවස්ථාවල උතුරු උතුරු මැද වගේ පළාත්වලත් වයම් පලාතෙත් මෙම තත්තේ. සමහර අස්ථාව වැඩිවීම තත්යන් යෙනවා ප 5 කිමට පනාහැට දක්වා ඉහළ ෑමේ තත්වයන් තියන්න පුළුවන්. මධෙම කදුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට, තවතුරටත් ඇද හැල්න අධික වර්ෂාවත් සමඟ කාසල්්‍රී සහ මෞස්සා කලේ ජලාශවල ජනතාර්තාව ඉලයමින් පවතින බව ජලාශ පාර ඉංජිනීර්වරුන් පවසනවා. ලාවල ජලමටම හළයාමත් සමඟ විමල සුරේද්‍ර ලක්ෂපාන නව ලක්ෂපාන පොල්පිටියය සමනල ජල විදුලි බලාකාරයන විදුලි බලාකාරවල විදුලි උත්පාදනය උපරිමේෙන් සිදුවන බවයි විදුලි ඉංචිනීර්වරුන් පවසන්න. මේ අත්‍ර ජලපෝෂක ප්‍රදේශවලට ඇදැල්ලු අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ වාන්දුරටු තුනක් සහ ලක්ෂපාන ජලාසයේ වාන්දුරටු පැකීපයක් විෘත්තකර දැමූ බවයි ඉංජිනීර්වරුන් පවසන්නේ. වතින අයහපත් කාලගුණේ හෙත්වෙන්, කල්පිටිය සිට වෙන්නපුූ දක්වා වූ ූදු තිීරය කාාදනීට ලක්වතිබෙනවා ින් වැඩිම බලපෑමක් ක එල්ල වීඇත්තේ හලාවත අරච්චිට්ව ප්‍රදේශයල්ලේ කම් කොට් ාශේ මුතු පන්තිය දූ පතරායි ඉදිරිදින කීපේතුලද මෙ තත්ව පැවති හොත් නිවාස කැඩියයාමේ තරචනයකට මුහුණදීමට සිදුවන බවයි ජනතාව දැනුම් දෙන්නේ. නොකටවා ඇද හැල්න වෙස්සාහිත කාලගුණතත්වේ හෙතු කොටගෙන. අවිශසාවෙල්ල රත්පුරමාර්ගේ අවිස්සාවෙල්ල තානායම සහ අවිසාවෙල්ල පොලිසිය අතර මාගගේ කොටසක් නායාමට ලක්වතිබෙනවා මේ හේතුවෙන් මාර්ග ගමනා ගමනේට බාධ ඇවී තිබෙනවා. පස්ස ට ඇදහැල්ල ර්ෂාව හතුවෙන් ියගම ල් න ප ොැ ්‍ර යක් ඇතිී තිබෙනවා ද ැල් ග ප ැල හේතු ර ර්ග ැඩ ොස් ති බෙනවා හේතු කැන ේග මාග ව සා තිබෙනවා කළ ර ්‍ර ක ඇ හැල් ර නිපත වර් හතුවෙන් කළු ගගේ ජලමට ගොස් තිබෙනවා ල සිංහල ോල් ට ප්‍රධහන මාර්ගගේ ථාන තුනකින් ජල යට ී ති තර ොලත් සිංහල කළ තර මාර්ගගේ ල නැටවීතිබෙනවා. මේ දිනවල පවතින ධාරානිිපාත වර්ශාව හේතුවෙන් ඇල්පිටිය නෙලුව බද්ධේගම තවලම යක්කළමුල්ල සහ නාගුඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ජනතාව ගංවතුර ආපධාතත්වෙන් මුදාක් කැනීමට ගුවන් හමුදාවේ දායකත්වය ලබාතුන්නා කොරෝුණ ආසාධිතයින් දෙදහස් දෙසිය අසු නවදෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනනාගත්තා. ොරෝනා සාධනය වී සිටි විසින් නවදනෙකු මෙයාමත් සමග කොරුණා මරණ සංඛ්‍යාව නවසය විසි එක දක්වා හළගයා ඒෙදියේ හඳුනාගත් ආසාධතිය අතර දේශවල සිට මෙරට පැමිණිපුත් ගලින් විසි දෙනකුද වෙනවා ඒදිනත් වැඩිම ආසාධතින් පිරිසක් වාර්තා උනේ කොළම දිශ්‍රික්කෙන් එම සං ්‍යාවපන්සිය පනස් පහක් ගල්ල දිස්ත්‍රික්කෙන් ආසාධතයන් දෙසිය අසූ එකක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙේ ඇතිස් හයයක් කරුණයගලින් දෙසේ දහටක් සහ කළුතරින් දෙෙේ කොස් ෙකු හඳු ගැනු. රෝන සාධනීවී සිි විසි නවදෙනෙකු මිය මත් සමඟ, කොරණ මන සං්‍යාව නවසේ විසි එකක් දක්වා හෙළගයා. ියගේ පිරිසාතර කාන්තාවන් දහට දෙනිකුද වෙනවා. එයනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරනා ආසාධිතින් සංඛ්‍යාව, එක්ලක්ෂ තිස් අටදහස් අසූපහක්. විසිහදදහස් පනස් හතර දෙනිෙකු රෝහල් ගතෝ ප්‍රතිකාර ලබනවා, පූර්ණ සවේ ලබ ඇති සංඛ්‍යාව, එකක්ෂ දහදහස් එකසි අටක්. යත් කාලගනුවේ හේතුවෙන් අවතැන් කදඳරුවල යොමු කළොහොන්, කොරුණ ව්‍යපත්‍යය පිළිබඳවධනමක් ඇති බැවින් ඒ පිළිබඳ සැ කිලිමත්තුනලෙස. ිෂත්්‍ය වෛද සදත් සමවීර හතා දැනුම් දෙනවා මේ අවස්ථාවදි අපේ රට තුළ අධික ක්ෂාපතනයක් සමහ ප්‍රදේශල් වාර්තාවෙනවා මේ සමඟම ගංමතුර ඒවගේම නායාම අවධානම තියෙනවා ඒ වගේ අවස්ථාවලදී අපි දන්නවා තාවකාලිකෝ ජනතාව අවතැන් වෙන යම් කිසි විදියකින් මේ අවතැන්වන පිරිසාතර කොවිද්ධනව ආසාධතියක් හිටියොත් එතන ඒවගේ ස්ථානකදී අනිත්තයට පැතිරීමේ අවධානම තියෙනවාඒ නිසා ඒ පිළිබඳවත් සැල ලිමත් දෙන්න ඕන පාථමික සෞඛ්‍ය කාය කණ්ඩායම මේ අවස්ථවෙදී ඒ වගේ අවස්ථාවලට මුහුණ දීම සඳහා වගේම ජනතාවට උදව් කිරීම සඳහා වෙෙලගැසිී සිටිනව නමුත් ජනතාවගේ පැත්තිෙනුත් ඒ අවධහනය සහ අවබෝධය සහිතව ජීවත්තෙන් ඕන ලගිින් හිටියට දුරින් පෙනුනට ලඟට ගිහිල්ල කතා බා කරලලා සතුට සාමිච්චේ වෙලාවය දෙන්නේ ඇැතුව ඒ වෙලාවට හොඳමදේ තමයි දුරස්ථව සිටින එක. ලබන සඳදවා සංචරන සීම ඉවැත්කිරීමෙන් පසුවත් කොරනා්‍යප්‍යය පිළිබඳ ැඩි විමසිල්ලෙන් කටයුතු කළයතු බව අගේ වෛදනලද හරිගේ සගම පසනවා ජනතාව හැටියට මේ වෙලාව ඉතාමත්ම කල්පනාකාරී ව යතුයි සඳදාධීනය සහ ඒ සති සති ඇතුලදී කටයුතු කරන කොහොද කියේ මකක් දින තුනකට පස්සේ මිනිසු වෙලද පොල්ලට ඇන්නන පුුව ඇතකොට නිසු කාරියාල් වලට ඇන්න පුුවන් ඒක. කාලේ තුල්ලද. පුළුවන්තරම් දුරස්ථභාව ඇතිකර ගනීමටත් ඒවගේම මොකාවන්න නිරදි. ස පැදීමටත් ඒ වගේම අනෙකුත් අපි දිලතිය සෞඛ්‍යපුරුදු හරියාකාරව පවත්වා ගැනීමටත් කටයුතු කරන ලෙස කාර්මික විල්ලා සිත්නවා එහෙමුණේ නැත්තම් මේ රෝග ව්‍යාප්තය කියනක සාමාන්‍ය පරිදි අපිට වෙන ද කිවවි ධේරපට පාලනය කරගන්න බැරිවේවි. හුද කලා කර ඇති තලව කළේ සෙන්කුම් වති අය සහ. තලව කළේ තේ පර්ේෂණ ආතනය තවත් විසියෙක්න නෙකු කොරුණා ආසාධතින් බවට හඳුනා ගැ තිබෙනවා. ආසාධීන්ගේ ලංඟම ආශ්‍රිතියන් එේ විසි අටද දෙෙකුට සිදුකළ ප PCR පරීක්ෂණවලින් අනතුර වයි මෙම ආසාධිතයන් හඳුනා ගැ තිබෙන්නේ. එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රාත්මක වෙද්දී එකොලොස් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසකට එන්නට ලබාදී ඇති බව සෞඛ්‍යාංශ පවසනවා ස්්‍රෝසනිකාොවිශීට් එන්නනතේ පළමු මාත්‍රාව නවලක්ෂ විසින්ද හස් දෙේ හතලස් දෙනෙකුට ලබාදී බෙනවා දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව, දෙලක්ෂ පනස් හයිදහස් හතරක් සයිනාම් එන්නතේ පළමු මාත්‍රාව දෙලක්ෂ හැත්තෑ හයිදහස් හත්සේ හැට දෙදෙකුට ලාදී ඇති අතර. දෙදහස් හරසේ තිස් පස් දෙනකුට ලබාදීති බෙනවා ස්පෘට්ණික් එන්නතේ පළමු මාත්‍රාව දදාහරදහස් හයිසේ හත්තෑ පස් දෙනෙකුට ලබාදී ඇති බයි, සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. මේතර එන්නත් කරන වැඩසට හන අදදිනේත් ස්ථාන රැසකදී සාර්ථකව සිදු කරෙනවා බේරුවලෞඛ්‍ය වයිදන දහරි කොට්ටාශයට අයත් පයාගල ග්‍රමසිවසම් හයක ජනතාවට එන්නත් ලබාදීම සිදු කෙරුණා එක් දහස් තුන්සේකට වැඩි පිරිසකට එන්නත ලබා දුන් බවයි. ේරුවල සෞඛ්‍යවෛදිනල දහරි කාරයාලය සඳහන් කළේ අලතර පන්විල හේනවත්ත මුණසිංහ බෝධිරාජ විහා පරිශ්‍රේදීද. එන්නත් ලබාදීම කටයුතු ක්‍රාත්ම කෙරුණ. කොරුණනා ආසාධතයන් වැඩි වශයෙන් වාර්තා වූ තේක්කවත්ත ග්‍රමණල හැරි වසමේ ජනතාව වෙන වෙනී මෙහිදී එන්නත ලබා දුන්නේ. දෙහිවල කෞඩාන නැදිමාල හා කොහෝලයන ග්‍රමසේවසම්බල පදිංචි ජනතාව වෙනුවෙන්. එන්නත් ලබාදීම දෙෙහිවල ඇඩසන් පාර ශ්‍රීමමහා විහාරස්ථානයේදී සිදු කෙරුණ දහසකට වැඩි පිරිසකට මෙහිදී එන්නත ලබාදීතිබෙනවා ජේයකින් සහ එන්න තලබදීම නිුව ගොට ප්‍රදේශලේකම් කාරයායේද සිදුකෙරුණ. එම කටතු පිළබඳ සොෑැලීමට අමාත්‍ය ප්‍රසන්න රනතුන්ග මහතාද, එමස්ථානයට පැමිිය. පිියන්දල දොලේ කනත්ත මවිතර ග්‍රමසයෝවසම්මල ජනතාවෙන් වන් එන්නත් ලබාදීම අද උදෑසන ආරම්භකිරුණ. සෞඛ්‍ය වදදිනල හරි ඉදික එල්ලාවල මහතාගේ අධික්ෂණයනුවයි එම කටයතු සිදුකරුණේ. මෙතර ොරලැස්කමූ ප්‍රදේශ ජනතාවට එන්නතලබාදීමද? බයිදල දහරි ඉනෝකාල් ියනගේ මහත්මියගේ අධික්ෂණයට දේසිදු කරුුණ. එන්නත ලබාදීම කටේතු අක්ඩ සිදු කරෙන බවයි එමහත්මිය ප්‍රකාශ කළේ. නවල සිද්ධත්තා රාම විහරස්ථාන දීද එන්නත් කරන වැඩ සහනක්‍රාත්මක කරුණු. එම කටේතු නිරේක්ෂණයට අමාත්‍ය නාමල් රාජපක්ෂ මතාද එමස්ථානයට පැමිණිය. අනතුරුව එමහතා මාධිවිත අදහස් දැක්කවා. තන පලාතුර ඉතාමත් සාර්ථක ක්‍රියත්ම කෙන එවගේම බලාපපුරත්ව වෙන ඉදිරි කාසිමවතුල. හි අඩ පාඩුක් හදුගෙන එම නිරදි කරගෙන ඉතාමත් කාරර්යක්ක්ෂ විදිහට මේ න්නත්කිර වයක්කද තාමත් කඩ්නමින් ලංකාවේ එන්නත් කළ යුතු සියලු දෙනාටම එන්නත් කරණය කරන්න පි බලාපොරොත්වෙනවා පිටකොටුව තොග වෙළදාම සඳහා පමණක් හෙට සිට වෙළදුන්ට අවසර ලබාදී ඇති බව අමාත්‍ය ආචාරය බන්ඳල ගුණවර්ධන මතා පවසනවා. ඒ සඳහත් තමන්ට අදාළ ප්‍රාදේශයලේකම් කාර්යාරය නිකුත් කර අවසර පත්‍රයක් අත්‍යශ්‍ය බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. පටදිනේද. ලංකාවේ පුරාමින්න තොග ප්‍රවහනය කරන වෙළඳ ව්‍යාපාර අයත්තනවලට ඒ ප්‍රදේශයෙන් බලපත්‍රයක් ලබාගෙන පිටකොටුවට පැමිල්ලා. ප්‍රදේශීලයකම්ගෙන් මේ පිටකොටුයි තොග වෙලඳ පොලින් තමන්ට අවශ්‍ය ද්‍රව්්‍ය ොග තොග වසය ප්‍රණරන් න්න පුුවන් සිල්ලර වෙලදාම සඳහා කිසිසේතුවෘත්තවවෙන්නේ නෑ. ීගඩ විේෂාආර්ථක මධ්‍යාන විෘතරනලෙස දනන්දී තිබීමත් සමඟ ගොජනාව එලු ො රැෙන විත්තිබුණ. එහත් ොවලඳදුන් පමිණ ොටීම හෙත්වන් එවලු අලවි කිරීමට නොහැකිව ඔවුන් ැඩි දුෂ්කතාවට පත්වන. ඒ සමඟ එම එලුත්තොග නොමිේ ප්‍රදේශජනතාවට ලබදීමට කටයුතු කිරීමත් සමඟ, දහස්කනන් පිරිස් පෝලිම් ගැස එලවලු ලබාකන්නාආකාරය දැකගත හැකි වුණ. මේතන තමුත්ඒේගමආර්ථක මධ්‍යස්ථානයට ඒ දිනේ ගොවිජනතාව රැගෙන අස්සුනු මිලදී ගැීමට රජය කටයතු කලා. ජය ීර්ණයක් කරගමතියනවා. මේ එලවලු රජය මද්‍ය අත්වීමෙන් සසාධරන ි ජ ද ද නිුත් ශ ීම ලබන සෞද ප නව සාම සිද්වෙකි. දකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම් ලාබි පවුල් සහ රුපියල් පදහස්සක ටිනාකම ින් ුත් අධ්‍යවශ්‍ය හාරදව ඇතුළත් සහමල්ලක් ලබාදීමට රජපීවර ගෙනැතිබෙනවා යනුව පොන ර දි ්‍රක් ජනාව වෙනුවෙන් ෙද හරීම සඳහ සහනමළු පදහක් හිංගරගො සහ සාාකා පරි ්‍රේ ස දානම් කරති බෙනවා. ප්‍රදේශ කමරුන්ගේ පදේසත මෙම හමල බෙද හ. ලබන සඳුදා උදෑසන හතරට සංචරනසීම ඉවත් කළද, ද කලාර ඇති ප්‍රදේශවල ජනතාවට එම ඉවත්කිරීම අදාල නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලස්පති ජිත් ්‍රෝනමතා ප්‍රකාශ කරනවා. මෙම සංචාර්ණ සීමාවන් ඉවත් කළත් ඔබ සිටින ඔබ පදිංජිව සිටන ඔබ නවාතැන්ගෙන සිටින ප්‍රදේශය. හුද කලා කරනලද ප්‍රදේශයක් හැටිට ප්‍රකාශයට පත් කරල තියෙනොනං. නිරන්තරෙන් ඔබ එම ප්‍රදේශයේ කකන්ඩව පැද ට යුතුයි බ නිවසින් ගමන් කකිරීම හැකියාක්නෑ ඔබ ඒ ප්‍රදශයෙන් ැහරට යන්නට බෑ එම ප්‍රදේශය තුළට කිසිවෙකුට ගමන් කරට හැකයාාවක්නෑ. සඳදා උදෑසන හතරට සංචාණ සීම ඉවත් කළත් ඔබ අකන්්ඩව එම නිසේීම රැදිීසිටියයුතුයි මේ ෑන අවදාලින් තු කටයුතු කරන්න ඉදිරියේද කුම ොහෝ දදිනයක ඔබේ ප්‍රදේශය හුද කලා බාවි නිවත් කරන තුරු ඔබ පැදිීසිටියයුතුයි. ඔබට හැඳලුම් පත් ක්‍රමවේදය ඕෝ වෙනත් ක්‍රමවේදයන්න අදාලවන්නේ නෑ. ඇත රෝධහන නීති කටක පුදගලින් දෙසේ පනස් තුන්දෙකු ඒදදිනදී අත්තරංගොට ගැති බෙනවා. යනුව මේ වනතෙක් අත්තරංගට ැත් සංඛාව. නවදහස් දෙසේසු දෙනෙු බවයි නියෝජ පොලස්පති අි ත්‍රෝහන මහතා ප්‍රකාශ කලින්. ශේෂ අප යනතාවට දැනුදන්නට කැමති නිරෝධාන ී යම්මාකාරකට යම් තැනත්තිෙක උල්ලගන කරන යායට රීව ඉතා දැඩව. ම කිරීමට ලාපපුරක් වා. ඒයේ දිනෙත් සයට අනුනමයක් ව मेරට ජනතාව නිෝ න්න සං ම ට තු රද ස් තු පරි ්‍රදේ නිරෝ පටහ ටතු කළ දක් අ ෙන ති ංකාව නද සිේ අ සු දෙකක් පමණ වෙනවා. නිරන්තරෙන් මේ හෙුම අදදිනත් ක්‍රියාත්මක වෙනවා. පස්කු ප්‍රහාාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති දප්පුලද ලිවේාම මහතා පිටු එකසි තිහැකින් යුතු ලිපියක්, පොලිස්පති CD වික්‍රමරත් මතාාවවෙත යොමු කරතිබවා. පස්කු ප්‍රහාය සම්බන්ධයෙන් අතලංගේ පසුවන සැකරුවන් හලස් දෙෙනකුටෙහි වැඇති ක්ෂි පිළිබඳ ලිතව තවරන ලෙසෙල්ල මෙම ලිපිය යොමු කර ඇති බයි. නීතිපති සම්බන්ධ කරන නිලදහරනි. ජ අධනිතක්ඥ සාාජායරත්නම මෙනවී ප්‍රකාශලේ තෞදරටත් පරිීක්ෂ සිදු කිරීම සම්බන්ධයෙන්ද නීතිපතිවරයා මෙ ලිපියන් විම සාති බෙනවා. සැකරුවන් පස් දෙෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ සම්පූර්ණ බවද නීතිපතිවරයක් පෙන්වා දීබෙනවා. දුරකතන අලවි සැලකින් රුපියල් ලක්ෂ පහලවකට අධික වටිනාකම කෙන්යත් ජංගම දුරකතන තොගයක් සොරකම් කළ පුදගලෙකූ නිට් අම්ඹුව පොලිසිය අතරංගුව ගත්තා. දුරකතන අලවිසල කඩා මෙම පුද්ලයා දුරකතන හලිස්හයක්ොරකම් කර තිබෙනවා හු රපිය ක්ෂ හලවක්ම වටිනා මෙම ජංගම දුරකතන, කොටුව මල්වත්තපාරයේ පුද්ගලයෙකුට ලක්‍ෂයක් පැි අඩු මුදලකට ලබාදීතිබෙනවා. පසුව එම පුද්ගලයා මෙම ජංගම දුරකථන අලවිකර ඇතිමටයි පොලිසේසොයා ඇගත්තේ. ජංගම දුරකතන මිලදී ගැනීමේදී වගකිවේතු ස්ථානකින් මිදීගන්නාලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලාසිටනවා ජචනල සීමක් ක්‍රාත්මකමන කාේ තුළ නීතිවිෝධදිිලෙස ත් පැන්තෝගයක් ප්‍රවාහය කළ පුද්ගලෙක, කොට දෙනියාව ප්‍රදේදී අත්තරං ගොට ගැති ෙනවා මත්තැන් ප්‍රවාහණය කළ ලොරිගතේද පොලිස් හරයට ගැනුණ. අත්‍යවශ්‍ය සත්ව ආහාරලෙසින් සඳහන් පූරුවක් ප්‍රදර්ශනය කරම නයි මත්වැන් ප්‍රවාහණය කරති බෙන්නේ. රෘපල් ලක්ෂතුනකට අධි වටිනාකමින්ුත් මත් පැන් ෝතල් දෙසයක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ වයි පොලිසිය ප්‍රකාශ කළ. මේ අතර මඩකලපුුව කරුවප් පන් කියනිි ප්‍රදේශයේදී. කේරල ගංජා පැකට් පනස්ටක් සමඟ තරුණෙකු අත්තඩංගුවට ගෙන තිබෙනවා ඔහු ළඟ තිබී ගංජා අලවි කළ මුදල් සහ ජගම දුරකතනයක් ද පොලිස් හරිට ගැන. වැඩිවැදී අසාධිතත්වේ පසුව ඇත් පැටවෙකුට ප්‍රතිකාර ලබාදීමට වනජී විනිල දහරෙන් කටයුතු කළා. වැඩිවැී අසාදධ තත්වේ පසු ඇත් පැටවා ස්යාගරනේ වෞන්‍යාව කණගරයකුළම් ප්‍රදේයේ දී. වැඩිවදීමෙන් පසු තුවල් ලබා මෙම ඇත් පටවා දින ගන්නාවක්, නිරහාරව වතුර වලක වැටී සිටියදී වඩජීවි නිලධාරින් සොයාගත්තේ. වයිසෞරුදු දහයක් පමණ වන මෙම ඇත් පටවා, දළ සහිත බැවින් ආරක්ෂාව සැලසීමට යුදහමුදාව කටයුතු කරති බටවා. කිිොච්චිය පසු අෛදනිලධාරින් ඇත්පටවාට ප්‍රතිකාර ලබාදීමෙන් පසු. භික්ෂූන් වහන්සේ විසින් මෙම සත්වයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පිරිිත් සච්ජයනාවක් ද සිදු කලා. සග වාද ූපහනි ධ්‍යන ප්‍රධාන පෘති පකාශ මෙැකින් මාවට පත්වෙනවා අප යලි ම වන්නේ පෑන් පෑප පුවත් සමඳ ුපදවස.